උණුසුම් පුවත් ලදසනින් ගෙනෙන අපගේ YouTube චැනලයට ඔබව සාදරයෙන් පිළිගන්නවා. මෙන්න දැන් ලැබුණු තවත් උණුසුම් පුවතක්. මෙරටින් බිය වූ විශිෂ්ටතම පුරා විද්‍යාචාර්යෙක් ලෙස සැලකෙන ආචාර්ය සිරන් දැරණියගල අද අභව ප්‍රාප්ත වුණා. ආචාර්ය සිරන් දැරණියගල සැලකෙන්නේ මෙරට ප්‍රාග්මානව ඉතිහාසය පිළිබඳ පර්යේෂණ කළ මහා ප්‍රඥා ලෙසයි. 1942 වසරේදී රත්නපුරයේදී උපත ලැබූ සිරාන් උපේන්ද්‍ර දැරණියගල ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයෙන් සිය මූලික අධ්‍යාපනය ලැබුවා. කේම්බ්‍රිජ් ටිනිට් විශ්වවිද්‍යාලයෙන් පුරාවිද්‍යා හා සංස්කෘතික භාෂා මූලික හා ශාස්ත්‍රපති උපාධිය ලැබූ ඔහු 1968 වසරේදී ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට සම්බන්ධ වනවා. ශ්‍රී ලංකාවේ ප්‍රාග්ඓතිහාසික උරුමය ගවේෂණය හා සංරක්ෂණය වෙනුවෙන් ආචාර්ය දැරණියගල සිදු කළ සේවය අතිමහත්. අවුරුදු 1,30,000කට පෙර මෙරට වාසය කළ ප්‍රාග් ඓතිහාසික මානවයා පිළිබඳ කරුණු හෙළිකරගත් බූන්දල පතිරාජ වෙලා ආශ්‍රිත පුරාවිද්‍යාත්මක පර්යේෂණ සිරන් දැරණියගලගේ වෘත්තීය ජීවිතයේ විශිෂ්ටතම පර්යේෂණ ලෙස සැලකෙනවා. එම පර්යේෂණ වෙනුවෙන් සිරන් දැරණියගල හාවර්ඩ් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපදිය ලබා ගත්තා. අදාළ පර්යේෂණ පදනම් කරගනිමින් එතුමා විසින් රචිත වෙළුම් තුනකින් යුත් ද ෆ්‍ර හිස්ටෝරි ඔෆ් ශ්‍රී ලංකා කෘතිය මෙරට පුරාවිද්‍යාඥයින් වර්තමානයේ සිය අත්පොත ලෙසද භාවිතා කරනවා. ඔහු කුරුවිට බටදොඹලෙන කිතුල්ගල බෙල්ලෙන පාහියන් ගලවැලි ස්ථානවල කළ කැණීම් මගින් දකුණු ආසියාවේ පැරණිතම නූතන මානව සාධක ශ්‍රී ලංකාව සතු බව ලෝකයට රැගෙන යාමේ පුරෝගාමී මෙහෙවරක් සිදු කළා. අනුරාධපුර ඇතුළු නුවර කැණීම් මගින් ලංකාවේ ප්‍රාග් ඓතිහාසික මානවයා පූර්ව ඓතිහාසික යුගය පසු කරමින් ඓතිහාසික යුගය දක්වා පැමිණෙන බවට සාධක ඉදිරිපත් කළද ආචාර්ය සිරන් දැරණියගලයි. 1992 වසරේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජෙනරාල් ධුරයට පත් වූ ආචාර්ය සිරන් දැරණියගල 2001 වසර දක්වා එම ධුරයේ කටයුතු කළා. මෙරට පුරාවිද්‍යාවට හා ඉතිහාසයට දැවැන්ත මෙහෙයක් සිදු කළ එතුමාට අජරාමර නිවන් සුව පතමු. මෙවැනි උණුසුම් පුවත් ලද සනින් දැන ගැනීම සඳහා අපගේ YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර බෙල් අයිකනය ක්‍රියාත්මක කරන්න.